තුෂමන් තජහා ඉතින් අපි දැන් මේ එකතු වෙලා ඉන්නේ අපේ 8 වෙනි පාඩමේ 6 වෙනි කොටස ආරම්භ කරන්න. ඉතින් 8 වෙනි පාඩමේ ටිකක් දීර්ඝ පාඩමක් නේද? විශාල වශයෙන් අපිට ඉගෙන ගන්න දේවල් තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙනකොටත් 8 වෙනි පාඩමේ 6 වෙනි කොටස යටතේ මම මොනවද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් අපි මේ 8 වෙනි පාඩමේ බොහෝ දේවල් මේ වෙනකොට ඉගෙන ගත්ත බොහෝ දේවල් අධ්‍යයනය කරා. ඉතින් මෙතනදී මම ඔයගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙනවා මේකේ මෙතෙක් ඉගෙනගත් දේවල් වල ව්‍යාකරණය සහ පද භාවිතය නේද? ඔයගලන්ට දැන් මතක ඇති 7 වෙනි පාඩමෙත් අපි මේ විදිහේ පුනරීක්ෂණයක් කරා. ඉතින් දැන් ඔන්න 8 වෙනි පාඩමෙත් ඔබට තියෙනවා පුනරීක්ෂණයක්. ඒ කියන්නේ අපි මේක යටතේ කොහොමද ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ව්‍යාකරණ වලින් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ, පද සම්බන්ධ කරන්නේ නේද? මේ වගේ දේවල් ඊළඟට අපි තව ඉගෙන ගන්නවා. එක ස්ට්‍රක්චර් එකකට තියාගෙන අපි කොහොමද ගොඩක් සෙන්ටෙන්සස් හදන්නේ කියන එක. මේ දේවල් නැවත නැවත පුහුණු වීම තමයි අපි මේ පුනරීක්ෂණ දේශනේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ දේශනෙට යන්න කලින් අපේ මාතෘකාව ආයසරයක් පොඩ්ඩක් මතක් කරගමු. මොකද්ද මාතෘකාව තියෙන්නේ? නිමංජියා යෝජී කෝරන් ඔබගේ පවුලේ සමාජිකයන් කී දෙනෙක් සිටිනවාද? ඉතින් බොහොම දීර්ඝ පාඩමක්. නමුත් අපි බොහොම හොඳින් මේ වෙනකොට අධ්‍යයන කටයුතු කරගෙන අවිලා තියෙන 8 වෙනි පාඩමේ අපි බොහෝ දැනුමක් මේකෙන් එක්රස් කරගත්තා. ඉතින් එහෙනම් ඒ එකතු කරගත්ත දැනුම කොහොමද නිවරදිව චීන භාෂාව ඇතුලේ භාවිත කරන්නේ? ඔයගොල්ලන්ට මේ පාඩම් 8 මේ වෙ දක්වා ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ දැන් ඉන්න තත්වය ඔබට මැනගන්න බොහොම හොඳ පාඩමක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක මේ විදියට ආරම්භ කරන්නේ. ඉතින් අපි බලමු එහෙනම් පාඩමට ගිහිල්ලා. දැන් ඔයගොල්ලෝ දන්නව මේකේ සාමාන්‍ය මොන වගේ දේවල්ද තියෙන්නේ කියන එක නේද? අපේ පුනරීක්ෂණ කොටස. මොකද 7 වෙනි දේශනයේදී අපි පුනරීක්ෂණයක් කරා. ඒක නිසා ඔයගොල්ලන්ට එතන යම්කිසි අවබෝධයක් තියෙනවා කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් බලමු මුලින්ම තියෙනවා සර් හුයි තාපේයි. ඒ කියන්නේ පද භාවිතය. පද අපි කියන්නේ combinations. කොහොමද එකේ වෙනත් පද සමග එක එක පද අපිට තියෙන විශේෂ දේවල්, විශේෂ ප්‍රයෝග, විශේෂ අපි කියන්නේ ෆ්‍රේසස් වගේ දේවල් නිර්මාණය වෙන හැටි තමයි මම මෙතනදී ඔබත් සමග සාකච්ඡා කරන්නේ. කියන්නේ ෆ්‍රේසස්. සමහර විට verb phrases වෙන්න පුළුවන්, noun phrases වෙන්න පුළුවන්. මේ වගේ වාක්‍ය ඛණ්ඩ නිර්මාණය වෙන ආකාරය, පද එකතු වී වාක්‍ය ඛණ්ඩ නිර්මාණය වෙන ආකාරය තමයි අපි මෙතනදී මේ කොටස යටතේ සාකච්ඡා කරන්නේ. ඉතින් අපි බලමු එහෙනම් මුලින්ම තියෙන ඔයගොල්ලන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා නාම පදයකට පිටිපස්සෙන් නාම පදයක් භාවිත කරලා අපිට අයිතිය ප්‍රකාශ කිරීමක් සිද්ධ කරගන්න පුළුවන් කියන එක. එහිදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකුත් අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් ආයෙනිකම් මතක් කරගමු. ඔයගොල්ලන්ට මේක වැදගත් වෙයි. අපි නාම පදයකට පිටිපස්සෙන් නාම පදයක් භාවිත කිරීමෙන් අපිට පළමු නාම පදයට දෙවෙනි නාම පදේ අයිති කරවන්න ඕන නම් ඒ අවස්ථාවේදී අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මේ දෙන්නා එක්කෙනෙක් ප්‍රාණවාචී නම් අනිත් කෙනත් ප්‍රාණවාචී වෙන්න ඕනේ. කියන්නේ ප්‍රාණවාචී පද දෙකක් විය යුතුයි. එහෙම නැත්නම් අප්‍රාණවාචී පද දෙකක් විය යුතුයි. එහෙම නැතුව ප්‍රාණවාචී පදයකුත් අප්‍රාණවාචී පදයකුත් එනවා නම් මේ දෙක අතර ආයතනික බැඳීමක් තිබිය යුතුයි. මේ දෙක අතර ආයතනික බැඳීමක් තිබිය යුතුයි. එසේ නොවන සියලුම අවස්ථාවන් වලදී අපි ද පාටිකල් එක පාවිච්චි කරනවා කියලා ඉගෙන ගත්තා නේද? හොඳයි. ඒ වගේම තමයි මේකෙදී මේ තියෙන සම්බන්ධතාවය ඊටාම කිට්ටු බව හැඟවීමකුත් සිද්ධ වෙනවා. ඒක භාවිතය. හොඳයි. බලන්න උදාහරණ ටිකක් තියෙනවා. වොමන්ජියා අපේ පවුල, අපේ ගෙදර. වොමන්ජියා විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට මගේ ගෙදර වගේව චීනය පාවිච්චි කරනවා හරි අඩුයි. වොජියා කියලා කියන්න පුළුවන්, මගේ ගෙදර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කියන්නේ අපේ ගෙදර දැන් තව ගොඩක් අය ඉන්නවනේ. ඒතර මට විතරක් නෙවෙනේ අපේ ගෙදර අයිති. දැක්කද? ඒක නිසා වොමන් කියන එක තමයි ගොඩක් වෙලාට භාවිත වෙන්නේ. බලන්න ඊළඟට දිනවා වොමන් සී කියලා කියන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක, අපේ යුනිට් එක. හරි. ඊළඟට බලන්න වොමන් ස්වේ යුවන්. වොමන් කියන්නේ අපි. එතකොට මේක අපේ වෙනවා. ස්වේ යුවන් කියන්නේ පාසල, අධ්‍යාපන ආයතනය. වොමන් ස්වේ යුවන් අපේ ඉන්ස්ටිටියුට් එක, අපේ අධ්‍යාපන ආයතන, අපේ පාසල. වොමන් සී අපේ අධ්‍යනාංශය. වොමන් ස්වේ යුවන් අපේ පාසල. වොමන් ලෞෂ අපේ ගුරුතුමා. වොමන් ලෞෂ අපේ ගුරුතුමා. වොමන් ලෞෂ. ඊළඟට බලන්න නීමන්ජියා. බලන්න වොමන්ජියා කියන්න පුළුවන්, නීමන්ජියා කියන්න පුළුවන්. ඒ කියන්නේ
ජියා කියන එක විතරක් තියාගෙන මේක හොඳ පුහුණුවක්. ජියා කියන්නේ ගෙදර, පවුල කියන එක. ඒක තියාගෙන අපිට මේ මේ පැත්තේ දින නවුන් එක වෙනස් කර කර අයිති ප්‍රකාශ කිරීම සිද්ධ කරවන්න පුළුවන්. බලන්න ජියා කියන්නේ පවුල, ගෙදර කියන එක. නිමන් ජියා ඔයාලගේ ගෙදර, තාමන් ජියා ඔවුන්ගේ ගෙදර, වා පංයෝ ජියා එහෙම කියන්න පුළුවන්, මගේ යාළුවගේ ගෙදර නේ. ඒ විදිහට අපිට මෙතන තියෙන එක වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන ගොඩක් 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 ෆ්‍රේසස් හදාගෙන යන්න පුළුවන්. ඒක තමයි පුහුණුව කියලා කියන්නේ. ඊළඟට වොමන්සි අපේ අධ්‍යනංශය, නිමන්සි ඔයාලගේ අධ්‍යනංශය, තාමන්සි ඔවුන්ගේ අධ්‍යනංශය, රයිට්. ඊළඟට වොමන්සි යුවන් එක යටතේ නිමන්සි යුවන් ඔයාලගේ පාසල, තාමන්සි යුවන් ඔවුන්ගේ පාසල කියලා අපිට මෙහෙම හදාගන්න පුළුවන්. අපේ පාසල, ඔයාලගේ පාසල, ඔවුන්ගේ පාසල. වොමන් ලාවෂ යටතේ නිමන් ලාවෂ ඔයාලගේ ගුරුතුමා, තාමන් ලාවෂ එයාලගේ ගුරුතුමා කියලා මෙහෙම හදාගන්න පුළුවන්. වොපංයෝද ලාවෂයමත් කියන්න පුළුවන්. බලන්න ඊළඟට අපි ඉගෙන ගත්තා නාම පද දෙකක් අතරට ත පදය භාවිත කිරීමෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් කියලා අයිතිය ප්‍රකාශ කිරීමේ වාක්‍ය කණ්ඩයක්. එතකොට මේකෙදී අපිට ඕනම නාම පද දෙකක් අතරට මේක දාන්න පුළුවන්. මේකට වෙනම රූල්ස් නැහැ. මේක එක රූල් එකක් අපිට හම්බුණා. අර නාම පද තුනක් එක ළඟ આવොත් විතරක් පළමු නාම පද දෙක මොන පද දෙකක් වුණත් ද නොදා ඉන්න පුළුවන්. හැබැයි දෙක සහ තුන අතරට අනිවාර්යයෙන්ම ද පාටිකල් එක දානවා. තේරුණාද? ඒක තමයි මෙතන සාකච්ඡා කරන මෙතන උදාහරණ වලම තියෙනවා. බලන්න පළවෙනි උදාහරණය වොමන් ද මින් පියන්. අනිවාර්යෙන් ද තියෙන්න ඕන එකක්. ඇයි? මින් පියන් කියලා කියන්නේ ව්‍යාපාරික කාඩ්පත් බිස්නස් කාඩ්. බිස්නස් කාඩ් කියලා කියන්නේ අප්‍රාණවාචී පදයක්. ඊළඟට වොමන් කියලා කියන්නේ අපි, අපි කියලා කියන්නේ ඒකත් නාම පදයක්, මොන ප්‍රාණවාචී නාම පදයක්, අර අප්‍රාණවාචී. මේ දෙක අතර ආයතනික බැඳීමක් නැහැ. මින් පියන් කියන්නේ ආයතනයක් නෙමෙයි. එහෙනම් අනිවාර්යෙන්ම ද තියෙන්න ඕන. වොමන් මින් පියන් කියන්නේ වොමන් ද මින් පියන්. වොමන් ජියාද ෂියාව් ගෝ. වොමන් ජියාද අන බලන්න, වොමන් ජියාද අපේ පවුලේ, අපේ ගෙදර. වොමන් ජියාද ෂියාව් ගෝ අපේ ගෙදර, ෂියාව් ගෝ බලු පැටියා. වොමන් ශ්වේයුවන්ද ශ්වේෂන්. වොමන් ශ්වේයුවන්ද අපේ පාසලේ ශ්වේෂන් ස්ටුඩන්ස්ලා. වොමන් ශ්වේයුවන්ද දර වොමන් ශ්වේයුවන් කියන්නේ අපේ පාසලේ ශ්වේෂන් ස්ටුඩන්ස්ලා. බලන්න නාම පද දෙක පළවෙනි දෙකට එහෙම තිබ්බා. ඊළඟට ද එක දැම්ම දෙකයි තුනයි අතරට. වොමන් සී ද වැයිගුවල් අවශ්‍ය. වොමන් සී ද අපේ අධ්‍යනංශයේ වැයිගුවල් අවශ්‍ය ෆොරින් ටීචර්ස්ලා. වැයිගුවල් අවශ්‍ය තාද ට්‍රව්පියන්. තාද ඔහුගේ ඡායාරූපය. තාද ට්‍රව්පියන් අනිවාර්යෙන් ට්‍රව්පියන් සහ තා අතර ද තියෙනවා. නැයි මේ දෙන්න අතර ආයතනික බැඳීමක් නැහැ. එකක් ප්‍රාණවාචී, එකක් අප්‍රාණවාචී. එහෙනම් ද තියෙන්න ඕන. තා ට්‍රව්පියන් කියන්න බෑ. තාමන් ජියා ද ට්‍රව්පියන්. තාමන් ජියා ද ට්‍රව්පියන් එයාලගේ පවුලේ ඡායාරූපයක්. තාමන් ජියා ද ට්‍රව්පියන්. තාමන් ඊළඟ දිනවා තාමන් ශ්වේයුව ඇඳ ලෞෂ. තාමන් ශ්වේයුව ඇඳ ලෞෂ ඔවුන්ගේ පාසලේ ගුරුවරු. තාමන් ශ්වේයුව ඇඳ ලෞෂ ඔවුන්ගේ පාසලේ ගුරුවරු. තාමන් ශ්වේයුව ඇඳ ලෞෂ. තාමන් ශී ද චොංගුව ලෞෂ. තාමන් ශී ද චොංගුව ලෞෂ ඔවුන්ගේ අධ්‍යනංශයේ. තාමන්ශී ද චොංගු ලෞෂ. දැන් බලන්න තාමන්ශී අපිට එතන ද නොදා ඉන්නත් පුළුවන්. මොකද ඩිපාර්ට්මන්ට් අධ්‍යනංශය සහ ඒ ඉන්න ස්ටුඩන්ට්ස් අතර තියෙන ආයතනික බැඳීමක්. ඒක නිසා ද නොදා ඉන්න පුළුවන් කොහොමත්. හැබැයි ඒක කොහොමත් දාලා නැහැ. ඇයි? චොංගුව ලෞෂ කියන තැනට ද දාන්න ඕන නිසා. චොංගුව ලෞෂ කියලා කියන්නේ චීන ගුරුවරු. තනි නවුන් එකක් බවටයි මේක පත් වෙන්නේ. ඒක නවුන් ෆ්‍රේස් එකක්. හැබැයි අපි දන්නවා ලෞෂ කියන නාම පදයට කලින් මොකද දාලා තියෙන්නේ? ඇට්‍රිබියුටිව් මොඩිෆයර් එකක් දාලා තියෙනවා නේද? විශේෂණයක් දාලා තියෙනවා. විශේෂණයක් ලෙස චොංගුව කියන එක භාවිත කරලා තියෙනවා. චොංගු ලෞෂ. තාමන් සී ද චොංගු ලෞෂ ඔවුන්ගේ අධ්‍යනංශයේ චීන ගුරුවරු. චොංගු ලෞෂ මෙන්න මේ විදියට ඔන්න අපි නාම පද එකතු කරලා අයිතිය ප්‍රකාශ කිරීම ඉගෙනගෙන තියෙනවා. හොඳයි. ඊළඟට බලන්න තව අපි ඉගෙන ගත්තා හ. හ කියන්නේ ඇන්ඩ් කියන කන්ජන්ක්ෂන් එක අපි ඉගෙන ගත්තා. හ ඇන් සහ කියන එක. එතකොට බලන්න මේකෙදී අපි බොහොම පුංචි මේ කොටස් දෙකක ඉඳලා බොහොම දීර්ඝ කොටස් දෙකක් කොටස් දක්වා අපි මේක විහිද ගන්න ආකාරය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. දැන් බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන
බොහෝම දිග වාක්‍ය දෙකක් තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තම ඔගොල්ලන්ට බලන්න විශ්වාස කරන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. මේ තියෙන්නේ නාම පද දෙකක්. ඒ කියන්නේ noun phrases දෙකක්. Noun phrases දෙකක් විතරයි මේ තියෙන්නේ. නාම පද වාක්‍ය ඛණ්ඩ දෙකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ නාම පද වාක්‍ය ඛණ්ඩ දෙකක්. මේකේ තින්නෙත් නාම පද වාක්‍ය ඛණ්ඩ දෙකක්. ඇත්තටම මේ කොටස වෙනත් වාක්‍යයක ඇතුලේ භාවිත කරන්න පුළුවන් පුංචි කොටසක් විතරයි. බලන්න මේක කොච්චර දිගද කියලා. අකුරු කොච්චරක් තියෙනවද, වචන කොච්චරක් තියෙනවද. මේවා නිර්මාණය කරගන්න භාවිත කරලා තියෙන්නේ අර අයිතිය ප්‍රකාශ කිරීමේ රටා. noun phrases හදාගන්න ක්‍රම. එහෙනම් අපි හරිම සියුම්ව මේක අධ්‍යයනය කරමු. මේක ගොඩක් වැදගත්. බලන්න භාෂාව අමාරු නෑ. අපි තේරුම් ගන්න ඕනේ යාගින් කරන්න පුළුවන් වැඩ මොනවද කියන එක. ඒ ටික තේරුම් ගත්තම ඔයාට මේක හරිම ලේසි දෙයක් බවට පත් වෙනවා. අපි පුංචිම තැනින් පටන් ගමු. වෝහතා තනි නාම පද. මම සහ වෝහනි, මම සහ ඔබ, මමයි ඔයයි. වෝහනි හ කියන්නේ and, මමයි ඔයයි. නීමන් හ තාමන් අන මන් දැම නීමන් ඔයාලා සහ තාමන් එයාලා. ඔයාලයි එයාලයි. නීමන් හ තාමන් ඔයාලා සහ එයාලා. ඒ වගේ ගන්නවා. ඊළඟට බලන්න ඔන්න තව කෑලාගෙන දැම්මන් ඔන්න මන් දාලා බහුවචන කරා. බහුවචන දෙයක්, ඒක වචන දෙකක්, බොහොම පුංචි ඒවා. දැන් අපි යනවා බලන්න අයිතිය ප්‍රකාශ කිරීමේ කෑල්ලක් එකතු කරා. woman c. woman c කියන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක, our department, අපේ අධ්‍යනංශය. නීමන් c ඔයාලගේ අධ්‍යනංශය. අනේතර නාම පද දෙකක් තියෙනවා එතන. එතකොට ඔන්න woman c හ නීමන් c අපේ අධ්‍යනංශය සහ ඔයාලගේ අධ්‍යනංශය. ඊළඟට බලන්නකෝ. hi shuewan her where you shuewan hi shuewan. එතකොට මොකද කරේ? ඇට්‍රිබියුට් මොඩිෆයි එකක් පාවිච්චි කරා shuewan එකට කලින් han yu. චීන මේ පාසල, චීන භාෂා පාසල. hi shuewan කියලා කියන්නේ චීන භාෂා පාසල. සහ where you shuewan, where you කියන්නේ විදේශ භාෂා පාසල. where you shuewan hi shuewan her where you shuewan. චීන භාෂා පාසල සහ විදේශ භාෂා පාසල. බලන්න එතකොට මේ ඇට්‍රිබියුටිව් මොඩිෆයි එකක් තමයි පාවිච්චි කරේ. විශේෂණයක් විදිහට noun එකක් දාලා දිනවා අර shuewan එකට කලින්. පැහැදිලිනේ? right. එතන මේ අයිතිය ප්‍රකාශ කිරීමක් ගැන නෙමෙයි කියලා දෙන්නේ, noun phrase එකක් හදාගෙන දෙනවා modify එකක් use කරලා. right. ඊළඟට බලන්න ඔන්න දැන් දිග වාක්‍යයකට, මේ දිග කොටසකට එනවා. noun phrases දෙකයි දිගේව. බලන්න. woman she the laosh. බලන්න අන්න දැකද? නාම පද තුනයි. woman she the laosh. woman she, woman, api she අධ්‍යනංශය, the අයිතිය හංගෙව්වා, laosh ගුරුරු. දැක්කද? ඒ එතනට ද දාන එක අපි කරන්නේ දෙක සහ තුන කියන පද දෙකට ද දාන. එක සහ දෙක කියන එකට ද දාන්නේ. මොන විදියෙන් තිබ්බත් ද දාන්න. සහ හ නීමන් ඔයාලගේ සි අධ්‍යනංශේ ලාෂ ගුරුවරු. අපේ අධ්‍යනංශේ ගුරුවරු සහ ඔයාලගේ අධ්‍යනංශේ ගුරුවරු. අපේ අධ්‍යනංශේ ගුරුවරු සහ ඔයාලගේ අධ්‍යනංශේ ගුරුවරු. ඔයගොල්ලන්ට මතකයිද අපි හ යට ඉගෙන ගත්තා. හ කියන්නේ and. නාමපද හෝ නාමපාද වාක්‍ය ඛණ්ඩ දෙකක් හෝ කීපයක් එකතු කරන්න තමයි පාවිච්චි කරන්නේ. අපිට මේ දෙකක් විතරක් තියෙන අවස්ථාව ගුණත් හ දාන්න පුළුවන්. දැන් මෙතන තියෙන මේ වගේ උදාහරණ. සහ කියන අර්ථය තියෙනවා. මේකේ ලිස්ට් එකක් ගත්තත් අපිට කියන්න පුළුවන්. අපි ලිස්ට් එකක් ගත්තොත් වචන ගොඩක් නැත්නම් phrases ගොඩක් ගත්තොත් ලිස්ට් එකක් නම් ඒ ලිස්ට් එකේ අන්තිම පද දෙකට අතරමැද තමයි අපි හ කියන එක භාවිත කරන්නේ. ඔයගලන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා woman jiayo wu koren අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. තාමංශ එයාලා තමයි පාපා මාමා. අනේ දැන් අපි කොමා දාගෙන තමයි ඉටි කියන්නේ. පාපා මාමා ගග දීදි හවෝ. අනේ දැන් දීදි හවෝ කියන්නේ අන්තිමට ඉන්න දෙන්නා. ඒ දෙන්නගේ මැදට තමයි හ දාන්නේ. ලිස්ට් එකක් ආවා. මෙතන තනි phrases හෝන් ඒ දෙකක් විතරක් නම් එනේ. ඒ දෙක මැදට දාන්න. right. බලන්න ඊළඟට hi shuewan the shuesheng her where shuewan the shuesheng. චීන භාෂා පාසලේ ශිෂ්‍යයෝ සහ විදේශ භාෂා පාසලේ ශිෂ්‍යයෝ. දැක්කද? මේ තියෙන්නේ ඔයගොල්ලන්ට නිකන් බැලු බැලමට පේන සෙන්ටෙන්සස් දෙකක් වගේනේ.
නෑ හැබැයි මේ සෙන්ටෙන්ස් එකක් විතර ගන්න පුළුවන් මේගොල්ලන්ට. හැබැයි මේ තියෙන්නේ ෆ්‍රේස් ෆ්‍රේසස් දෙකක්. මේකේ සෙන්ටෙන්ස් එකක් හැදෙන්න ඕන ලක්ෂණයකට තියෙන්නේ her කියන conjunction එක විතරයි. එතකොට මේකේ සෙන්ටෙන්ස් එකක් නෑ අතන ෆ්‍රේසස් දෙකක් තියෙන්නේ. නාමපද වාක්‍ය ඛණ්ඩ දෙකක් එකතු කරලා තියෙනවා එච්චරයි. Right? එතකොට මේකේ adjectives ඇවිල්ලා විස්තර කිරීම රටාවක් නෑ, ෂර් වාක්‍ය රටාවක් නෑ, යෝ වාක්‍ය රටාවක් නෑ, සැයි වාක්‍ය රටාවක් නෑ, SVO pattern එකක් නෑ. තියෙන්නේ තනි නාම පදයක ස්වරූපයෙන් කියන්නේ තනි අපි ඉගෙන ගත්තා noun phrase එකක භාවිතය නාම පද වාක්‍ය ඛණ්ඩයක භාවිතය තනි නාම පදයකට සමානයි කියලා භාවිතය ඒක වගේ. එතකොට මේක තනි නාම පද දෙකක් තියෙනවා වගේ. ඒ කියන්නේ මෙතන උඩම තියෙන වෝහ නී කියන එකේ ඒ භාවිතයයි මේකේ භාවිතයයි වෙනසක් නැහැ. එකම භාවිතය තියෙනවා. හොඳයි. ඊළඟට බලන්න අපි ඉගෙන ගත්තා measure words ඝනක පද. measure words ඉගෙන ගත්තා. ඝනක පද ඉගෙන ගත්තා. අපි දැන් කතා කරමු පොඩ්ඩක් මේ ඝනක පද කොහොමද අපි භාවිත කරේ කියලා. අපි ඝනක පද ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් යටතේ ඉගෙන ගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති. number එක measure word noun සංඛ්‍යාව ඝනක පදේ නාම පදේ කියලා මේක තමයි මම ඔයගොල්ලන්ට කිව්වා. මේක තමයි ඒකේ තියෙන සම්පූර්ණ complete measure word එක භාවිත කරන සම්පූර්ණම ක්‍රමය. දැන් ඔක අඩි වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙන ගත්තා measure word plus noun. ඝනක පදයයි නාම පදයයි විතරයි number එකක් නැහැ. සංඛ්‍යාවක් යම්කිසි ඝනක පදයක් යම්කිසි measure word එකකට පෙර සංඛ්‍යාවක් නැත්නම් ඒ measure word එකේ value එකේ measure word එකේ අගය එකක් බව තමයි ප්‍රකාශ කරන්නේ. එකක්. ඊළඟට number එකක් තියෙනවා සංඛ්‍යාවක් තියෙනවා measure word එකක් තියෙනවා අගට තියෙන නාම පදේ නැහැ. නාම පදේ නොමැති අවස්ථාවන් වලදී අපි ඒ අදාළ situation එක ඒ අදාළ අවස්ථාවට අනුව අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මොනවා ගැනද මේ කතා කරන්න කියලා. ඒක නිසා විශේෂයෙන්ම මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ තුන්වෙනි කොටස තුන්වෙනි ක්‍රමවේදය භාවිත කරන්නේ spoken වලදී කියලා. මොකද situation එකත් එක්ක ගොඩක් බැඳී පවතින නිසා spoken වලදී වැඩි වශයෙන් භාවිත කරන එක written language එකෙත් භාවිත කරන්න පුළුවන්. හැබැයි ඒ ඒ කතා කරන්නේ කියන්නේ measure word එකෙන් අදහස් කරන්නේ ඝනක පදයෙන් අදහස් කරන්නේ මොනවා ගැනද කියන එක සම්බන්ධයෙන් අවබෝධය ඒක කියවන පාඨකයාට අනිවාර්යෙන් ලබා දිය යුතුමයි ඒක කියන්න කලින්. නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඒක පාට measure word එකක් දැම්ම කියලා මොනවා ගැනද මේ කතා කරන්නේ කියලා නාම පදේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට situation එක ඉස්සලා හදන්න ඕන. ඒක නිසා තමයි මම කිව්වේ මේක ගොඩක් වෙලාවට භාවිත කරන්නේ spoken වලදී එහෙම නැත්නම් කතන චීන භාෂාවේදී කියන එක. හොඳයි. අපි බලමු එහෙනම් උදාහරණ ටිකක් බලන්න. ලියන් කෝරන්. අන ලියන් කියන එක විශේෂයි අපිට. ඇයි ලියන් කියන එක විශේෂ? ලියන් කියන්නේ number 2. ලියන් කියන එක භාවිත කරන්නෙම ඝනක පදයකට පෙර number 2 සඳහන් කරනවා නම් පමණයි. ලියන් කියන එක භාවිත කරන්නෙම measure word එකක් ඝනක පදයකට පෙර number 2 කියන එක දාන්න විතරයි. එතකොට measure word එකට කලින් තමයි ලියන් කියන එක අපිට දැක ගන්න ලැබෙන්නේ. වෙන තැන් වල අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. Sure are drunk and a drunk. දැන් බලන්න මේ කෝ කියන්නේ family members ලා ගණන් කරන measure word එකක්. drunk කියලා කියන්නේ flat objects. එහෙම නැත්නම් අපි කියනවා පැතලි මතු පිටක් සහිත දේවල්. පැතලි මතු පිටක් සහිත දේවල් ගණන් කරන්න භාවිත කරන එකක් තමයි මේ junk කියලා කියන්නේ. පැතලි මතු පිටක් සහිත දේවල් ගණන් කරන්න භාවිත කරනවා. right. පැතලි මතු පිටක් සහිත දේවල් ගණන් කරන්න භාවිත කරනවා. drunk. sure are drunk opinion. sure are කියලා කියන්නේ 12. 12. sure are drunk opinion. පින්තූර 12යි. පින්තූර 12. sure are drunk opinion. ඡාය රූප 12යි. T-shirt drunk ming pian. බලන්න ming pian කියන්නේ මේ තියෙන drunk මේ තියෙන ming pian. draw pian කියන්නේ ඡායාරූප ming pian කියලා කියන්නේ business card. එතකොට මේ දෙකම මොනවද? පැතලි මතු පිටක් සහිත දේවල්. cards නේ. cards වගේ දේවල්. ඉතින් drunk වලින් ගණන් කරලා තියෙනවා. t-shirt drunk කියලා කියන්නේ t-shirt කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කීයද? 70. right? sure කියලා කියන්නේ 12. පාග ශුවේයුවන් ග අන ග කියන්නේ කෝකටත් තයිලේ වගේ ඕනම දෙයක් ගණන් කරන්න භාවිත කරන්න පුළුවන් measure word එක තමයි ග. හැබැයි ග එකෙන් අපි ඉගෙන ගත්තා ග එකෙන් විශේෂයෙන්ම ගණන් කරන්නේ මිනිස්සු කියන එක. පාග ශුවේ. දැන් මෙතන නමුත් මෙතන මිනිස්සු නෙවෙයි ගණන් කරලා තියෙන්නේ. ශුවේයුවන් කියන්නේ පාසල්නේ.
පාග පාග ශ්‍රේවයන් කියලා කියන්නේ පා කියන්නේ 8 ශ්‍රේවයන් පාසල් පාසල් 8ක් එතකොට පාසල් 8ක් කියන අර්ථයෙන් මෙතන අරගෙන තියෙනවා හැබැයි මේ ග කියන එක වැඩිපුර භාවිත කරන්නේ මිනිසුන් ගණන් කරන්න ඒක තමයි ඒකේ භාවිතය හැබැයි වෙනත් ඕනම එකක් ගණන් කරන්නත් අපිට ග දාන්න පුළුවන් ජීවබයික ශ්‍රේෂන් ජීවබයික ජීවබයි කියලා කියන්නේ 900 900යි ජීවබයික ශ්‍රේෂන් අනග ශ්‍රේෂන් ශිෂ්‍යෝ 900යි ජීවබයික ශ්‍රේෂන් සිසුන් 900ය ජීවබයික ශ්‍රේෂන් සිසුන් 900ය ජීවබයික ශ්‍රේෂන් ජීවබයික ශ්‍රේෂන් සිසුන් 900ය ලියං වේජ්‍යා ෂෝ වෙයි කියලා කියන්නේ මිනිසුන් ගණන් කරන මෙෂර් වර්ඩ් එකක් මිනිසුන් බොහොම ගෞරවණීය විදිහට ගණන් කරන්න භාවිත කරනවා නේද ලියං වේජ්‍යා ෂෝ බලන්න ජ්‍යා ෂෝ කියන්නේ ප්‍රොෆෙසර් ලියං වේජ්‍යා ෂෝ මහාචාර්යවරු දෙන්නේ ලියං වේජ්‍යා ෂෝ මහාචාර්යවරු දෙන්නේ ලියං වේජ්‍යා ෂෝ මහාචාර්යවරු දෙදෙනෙක් ඒක කරා මහාචාර්යවරු දෙන්නේ කියලා ගණන් කරා හැබැයි මහාචාර්යවරු නිසා මේ අපි සාමාන්‍යයෙන් රෙස්පෙක්ට් කරනවනේ නේද මහාචාර්යවරුන්ට අපි ගරු කරනවනේ ඒක ඒක නිසා තමයි ලියං වේජ්‍යා ෂෝ කියලා ගණන් කරන්නේ ගෞරවණීය විදිහට ගණන් කරනවා බලන්න චීන භාෂාවේ තියෙන මේ ලස්සන මේ දේවල් වල තියෙන වෙනස අපි ගෞරවය කියන දේ මේ චීන භාෂාව ඇතුලේ ගෞරවය කියනක ගෞරවණීය භාවය කියන දෙයට විශාල තැනක් හිමි වෙලා තියෙනවා ඔගොල්ලන්ට මතක ඇති නී නින් ඔබ තුමන් කියලා උච්චාරණය කරද්දී තර හදවත කියන එක දැම්මා ගෞරවණීයව නේද අපිට වඩා වැඩිමල් කෙනෙක්ට අපි නින් කියලා ආමන්ත්‍රණය කරනවා ඒ කියන්නේ චීන භාෂාව ඇතුලේ මේ ගෞරවණීය භාවය කියන එකට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා ඒ කියන්නේ අනිකාට ගරු කිරීම වැඩිහිටියන්ට ගරු කිරීම සමාජයේ ඉහළින් ඉන්නාට ගරු කිරීම කියන දෙයට භාෂාව ඇතුලේ ඉහළ තැනක් ලබා දීලා තියෙනවා මේ චීන භාෂාව ඇතුලේ ඊළඟට බලන්න ජී කෝරන් ජී කියන්නේ how much how many අන්න දැක්කද කී දෙනෙක්ද පවුලේ සමාජිකයෝ කියද ජී කෝරන් ප්‍රශ්නයක් අහනවා ජී දාලා ජී ජන් ජෝපියන් ඡායාරූප කීයක්ද අන්න ජී ජී ජන් ජෝපියන් එතකොට මේකේ මේ මොකද්ද නම්බර් එකක් නැතුණාට අහන්නේ ප්‍රමාණයක් මේක ප්‍රශ්නයක් නේද ජී කියලා අහන්නේ ප්‍රශ්නයක්නේ ජී ජන් ජෝපියන් ජී ගසි කියලා කියන්නේ ජීග කීයක්ද ජී ගසි අධ්‍යනංශ කීයක්ද ජී ගසි අධ්‍යනංශ කීයක්ද අධ්‍යනංශ කීයක්ද දෝෂා ඔන්න බලන්න දෝෂා වරන් කියලා දිනා මෙතන ඕනනම් ග කියන එක දාන්නත් පුළුවන් අපිට දෝෂා ග රන් කියලා අපිට කියන්නත් පුළුවන් දෝෂා වරන් කියලා කියන්නත් පුළුවන් මම මෙතන මේ අවස්ථා දෙකම නිරූපණය වෙන විදිහට උදාහරණ දෙකක් දීලා තින්නේ ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න අපි දන්නවා දෝෂාවක මෙෂර් වර්ඩ් එකට කලින් ඒ කියන්නේ මේ දෝෂාවකට පස්සේ මෙෂර් වර්ඩ් එක තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් G එකට පිටිපස්සේ නම් අනිවාර්යයෙන්ම මෙෂර් වර්ඩ් එක තියෙන්න ඕන. හැබැයි දෝෂාවයකට පිටිපස්සෙන් මෙෂර් වර්ඩ් එක තැබීම අනිවාර්ය නැහැ. දෝෂාවරෙන් දෝෂාවගරෙන් කියන්නත් පුළුවන්. මිනිසුන් කී දෙනෙක්ද? දෝෂාව ඩ්‍රං ඩ්‍රෝපියන් නැත්නම් දෝෂාව ඩ්‍රෝපියන් කොපමණ ඡායාරූප සංඛ්‍යාවක්ද? එතකොට අපි දන්නවා G කියන එක භාවිත කරොත් quantity එක විදිහට 10ට අඩු ප්‍රමාණයක් පිළිතුර හැටියට ලැබෙනවා. ඒක බලාපොරොත්තු වෙන තමයි යහන්නේ. දෝෂාව කියන එක දැම්මොත් ප්‍රමාණාත්මකව එහි පිළිතුර 10ට වැඩි දෙයක් ලැබෙයි කියන එක ක්වොන්ටිටි එක 10ට වැඩි ප්‍රමාණයක් ලැබෙයි කියන එක විශ්වාස කරලා එහෙම හිතලා අහන ප්‍රශ්න වල තමයි දෝෂාව කියන එක අපි භාවිත කරන්නේ දෝෂාව රන් ඩ්‍රෝපියන් දෝෂාව රන් ජී කෝරන් ජී ජන් ඩ්‍රෝපියන් ජී ගසි මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් මේ තියෙන ප්‍රශ්න හොඳයි ඔන්න ඒ විදිහට අපිට පුළුවන් මෙෂර් වර්ඩ්ස් එහෙම නැත්නම් ගණක පද භාවිත කරන්න ගණක පදයෙන් ප්‍රශ්න අහන්න ගණක පද සහිත ෆ්‍රේස් කොටස් වලින් අපිට ප්‍රශ්න වාචී රටා හදා ගන්න පුළුවන් ප්‍රශ්න වාචී නොවන රටා හදා ගන්න පුළුවන් හරිම යූස්ෆුල් ස්ට්‍රක්චර් එකක් තමයි ඒක. රයිට් ඊළඟට තියෙනවා ඇට්‍රිබියුටිව් මොඩිෆයර් මොනවාද නාම පදයකට පෙර විශේෂණයක් තැබීම. එතකොට මේ විශේෂණය නාම පදයක් වෙන්නත් පුළුවන් නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. මෙතනදි මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ නාම පදයක් නාම පද නැත්නම් attribute modifier විදිහට එහෙම නැත්නම් නාම පදයට පෙර තබන විශේෂණයක් හැටියට භාවිත කරන අවස්ථා ටික. මොකද මේක අපිට වැදගත් වෙනවා. අපි වාක්‍ය සකස් කර ගැනීමේදී දැන් බලන්න චොංගුව කියන්නේ අප්‍රාණ වාචී එක. ලාවෂ කියන්නේ ප්‍රාණ වාචී එක.
එතකොට මේ දෙන්න අතර ආයතනික බැඳීමකුත් නැහැ. හැබැයි මේ දෙන්නේ නම් කොහමද තිබෙන්නේ මෙතන? එතකොට මේ දෙන්න වෙන වෙනමත් නෙමෙයි. චීනය වෙනමයි, ලාඕස කියන එක වෙනමයි, එහෙම භාවිතයකුත් නෙමෙයි මේ කියලන්නේ තියෙන. මෙතනදී චොංගුව ලාඕස කියලා කියන්නේ චීන ගුරුවරයා කියන අදහස හදනවා. චීන ගුරුතුමා. චීන ගුරුතුමා. චීන ගුරුතුමා කියලා නවුන් ෆ්‍රේස් එකක් තමයි හදාගන්නේ. නාම පද වාක්‍ය ඛණ්ඩය. තනි නාම පදයකට සමානයි මේක. චොංගුව ලාඕස චීන ගුරුතුමා බලන්න. ඒකෙම අපි තියාගෙන චොංගුව කියන එක විතරක් තියාගෙන ඉතුරු ටික වෙනස් කරනවා. මේ ටික වෙනස් කරනවා. මේක තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. බලන්න වෙනස් වෙන එකදී අපි වෙනස් කර කර ප්‍රැක්ටිස් කරනවා. මේ වගේ අපිට පුළුවන් ඒවා අපි හොයා ගන්න ඕන. බලන්න චොංගුව ලාඕස චීන ගුරුතුමා, චොංගුව ශේෂං චීන ශිෂ්‍යයා, චොංගුව පංයෝ චීන මිතුරා, චොංගුව ජාවෂෝ චීන මහාචාර්යවරයා, චොංගුව ඊෂං චීන වෛද්‍යවරයා, චොංගුව රැන් චීන ජාතිකයා. දැන් චොංගුවන දැකද? චීනේ චීන ජාතිකයා, චීන වෛද්‍යවරයා, චීන මහාචාර්යවරයා, චීන යාළුවා, චීන ශිෂ්‍යයා, චීන ගුරුතුමා, දැන් ගුරුතුමිය. රයිට්. එතකොට බලන්න මේ චීන කියන අදහස දාගෙන අපිට එහෙම භාවිත කරන්න පුළුවන්. චොංගුව චොංගුව දැන් ওই චීනය සම්මතවගෙන චොංගුහා චොංගුහා චීන භාෂාවටමයි කියන්නේ චොංගුහා. නිහු චොංගුහාම වාට චීන භාෂාව කතාන්න පුළුවන්ද කියලා එහෙමත් අහනවා. චොංගුහා කියන්නේ චීන භාෂාව. හුවා කියන්නේ කතා කරන දේ භාෂාව. චොංගුව කියන්නේ මේක චොංගුහා නාම පද එකමයි. මේ සිස්ටම් එකටමයි හදාගෙන තියෙන්නේ. චොංගුහා. ඊළඟට බලන්න අපි ගත්ත වැයිගුවෝ කියන එක. වැයිගුවා වැයිගුවා වැයිගුවෝ කියලා කියන්නේ විදේශ විදේශීය කියන අදහසනේ. විදේශීය. වැයිගුවෝ ලාඕස විදේශීය ගුරුවරයා. දඟුරුරු වෛගෝ ශේෂං විදේශීය ශිෂ්‍යයන් නැත්නම් විදේශීය ශිෂ්‍යයා. වෛගෝ පංයෝ විදේශීය මිතුරා. වෛගෝ පංයෝ විදේශීය මිතුරා නැත්නම් විදේශීය මිතුරන්. වෛගෝ ජාවෂෝ විදේශීය මහාචාර්යවරයා. වෛගෝ ජාවෂෝ වෛගෝ ඊෂං විදේශීය වෛද්‍යවරයා. වෛගෝ රෙන් ෆොරිනර් විදේශිකයා. එතකොට බලන්න වැයිගෝ කියන නාමපදය අරගෙන එයාව මොඩිෆයි එකක් විදිහට භාවිත කරලා දෙනවා යාට පිටිපස්සෙ ඉන්න නාමපදයට. ඒක විස්තර කිරීමක් තමයි මෙතනදී ඉතින් සිද්ධ වෙන්නේ. ඒ නාමපදේ විස්තර වෙනවා මේ වැයිගෝ ලාඕස. එයා නිකම්ම නිකන් එයා ගුරුවරයෙක්. දැන් ගුරු එයා ගුරුවරයෙක් තමයි. හැබැයි මොන ගුරුවරයෙක්ද? පිටරටක ගුරුවරයෙක්. වැයිගෝ ලාඕස කෙනෙක්. දැක්කද? එයා විස්තර කරනවා. ඒ ලාඕස කොහේ කෙනෙක්ද වගේ අදහසක් විස්තර කරලා තියෙනවා. රයිට්. ඒක තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. වැයිගෝ ලාඕස වැයිගෝ ශේෂං. රයිට්. ඔන්න ඊළඟට තියෙනවා මොනවාද? අපිට තියෙනවා ජූසිං තීහුවන්. ජූසිං තීහුවන් එක අපි දන්නවා. ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ නිල් පාටින් දීපු කොටසට මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන කොටසේ පද භාවිත කරන්න පුළුවන්. පද භාවිත කරලා විවිධ තේරුම් හදාගන්න පුළුවන්. අනිත් කොටස අපි වෙනස් කරන්නේ නැහැ. ඒක අපි මේකට තියෙන ෆික්ස් මේ ස්ට්‍රක්චර් එක විදිහට තියාගන්නවා. මේකේ තියෙන නොවෙනස් වෙන රටාව හැටියට තියාගන්නවා. ස්ථීර රටාව හැටියට තියාගන්නවා. බලන්න ස්ථීර රටාව හැටියට අපි මේකේ ඒ කියන එක යටතේ තියෙනවා නියෝ ම කියන එක. නියෝ ම යෝ කියන්නේ තියෙනවා ම ද කියන එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට බලන්න මින් පියන් කියලා එකක් තියෙනවා මෙතන. නාම පදයක් අපි දන්න යෝ කියලා තියෙනවා තියෙන දෙයක් ඉන්න කෙනෙක්. ඊළඟට බලන්න මින් පියන් කියලා කියන්නේ බිස්නස් කාඩ්. ඊළඟට බලන්න වෝ මෙයෝ. මේක තමයි ස්ථිර රටාව. වෝ මෙයෝ නියෝ ඔයාට තියෙනවා. වෝ මෙයෝ මට නෑ. නීන කියන එක. නීන එතකොට ඔයා ප්‍රශ්නකුත් අහනවා. ඊළඟට වෝ යේ මෙයෝ මටත් නෑ. නැති දෙය කියන්න පුළුවන්. ඔබ මෙන්න මේ රටා ටික මේ දින ස්ට්‍රක්චර්ස් ටික ස්ථිර රටා හැටියට තියාගෙන ඒකේ වෙනස් කරන්න පුළුවන් අර පොඩි කෑල්ල විතරක් වෙනස් කරගෙන යනවා. ඒකට අපි නාම පදයක් දාගෙන යනවා. එච්චරයි කරන්න තියෙන්නේ. බලන්න දැන් මං මෙතන තියෙන මේ නාම පද හතර හතරම මෙතෙන්ට දාලා ඔයගලට උදාහරණ පැහැදිලි කරනවා. බලන්න නියෝ ෂියාවගෝමා ඔයාට බලු පැටියෙක් ඉන්නවද? නිමෙයෝ ෂියාවගෝ වොමෙයෝ ෂියාවගෝ නීන මට බලු පැටවු නැහැ. එතකොට ඔයාට වොයේ මෙයෝ ෂියාවගෝ මටත් බලු පැටවු නැහැ. ඊළඟට ට්‍ර වාහනය. නියෝ ට්‍රමා ඔයාට වාහනයක් තියෙනවද? වා මෙයෝ ට්‍ර මට වාහනයක් නැහැ නීන. එතකොට ඔයා ඔය මෙයෝ ට්‍ර මටත් වාහනයක් නැහැ. දියන්නා පරිගණකය.
නියෝ දියන්නව මා වා මේයෝ දියන්නව නීනා ආ ඔයාට පරිගණකයක් තියනවද ඔ මේයෝ දියන්නව මට පරිගණකයක් නැහැ නීනා එතකොට ඔයාට වොයේ මේයෝ වොයේ මේයෝ දියන්නව මටත් පරිගණකයක් නැහැ ඊළඟට තියනවා හයු ට දියන් හයු ට දියන් කියලා කියන්නේ චීන භාෂා ඩික්ෂනරි එක චීන භාෂා ශබ්ද කෝෂය හයු ට දියන් චීන භාෂා ශබ්ද කෝෂය right niyo hayu tsudian ma oyata china bhasha shabdakoshayak tiyenawada ni me womeyo hayu tsudian nina mata china bhasha shabdakoshayak na etakota oyata woye meyo mi woye meyo hayu tsudian matat china bhasha me chinese dictionary ekak yama nathan china bhasha shabdakoshayak na right okay onna widira apita ti huang කරන්න පුළුවන් නේද? ජුෂින් තියුම් කරන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් තියාගන්නවා. ඒකේ වෙනස් කරන්න පුළුවන් පුංචි කැලල් අරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා. රයිට් ඊළඟට බලන්න ඊළඟ කොටස. තා යෝ මෙයෝ ඔහුට තියෙනවද නැද්ද යෝ මෙයෝ? ප්‍රශ්න වාචි. තා යෝ ඔහුට තියෙනව. තා යෝ ජීග ඔහුට කොච්චරක් තියෙනවද? තියෙන දේ හෝ ඉන්න ප්‍රමාණයයි අහන්නේ. චොංගෝ පංයෝ කියන්නේ චීන මිතුරන් චොංගෝ පංයෝ චීන මිතුරන් චොංගෝ පංයෝ චීන මිතුරන් බලන්න ඒක තමයි අපි දැන් වෙනස් කරන්න යන්නේ බලන්න තායෝ මේයෝ චොංගෝ පංයෝ එයාට චීන යාළුවෝ ඉන්නවද නැද්ද තායෝ චොංගෝ පංයෝ ඔහුට චීන යාළුවෝ ඉන්නෝ තායෝ ජීග චොංගෝ පංයෝ ඔහුට චීන යාළුවෝ කොච්චරක් ඉන්නවද ඔන්න බලන්න පළවෙනි එක දීදී දීදී කියන්නේ මල්ලි තායෝ මේයෝ දීදී එයාට මල්ලිල ඉන්නවද තයෝ දීදී ඔහුට මල්ලිල ඉන්නවා තයෝ ජීග දීදී එයාට මල්ලිල කී දෙනෙක් ඉන්නවද ඊළඟට දෙන ජී ජී අක්කා තයෝ මෙයෝ ජී ජී එයාට අක්කල ඉන්නවද තයෝ ජී ජී ඔහුට අක්කල ඉන්නවා තයෝ ජීග ජී ජී ඔහුට අක්කල කී දෙනෙක් ඉන්නවද ඊළඟට දෙන හයිස හයිස කියන්නේ දරුවා ළමයා ආ හයිස හයිස था यो में यो है इस उटा दारुवानी इन्नो द था यो है इस उटा दारुवानी इन्नो था यो जी का है इस उटा दारुवान की देने की इन्नो आद इलागर बलन ना वै अमें तो दिनो नीमन सी द ओबगे अंश अध्यनांशे दुओ क्या ने वैडी द नेद गोडाई द नेद दुओ पुदुओ गोडाई द नेद වැයි ගෝෂුවේෂන් කියලා කියන්නේ ෆොරින් ස්ටුඩන්ට්ස්ලා විදේශීය ශිෂ්‍යෝ. වොමන් සීද අපේ අධ්‍යනංශයේ පූතයි දුවෝ ඊතරම් නැහැ. ඊතරම් නැත්තේ මොනවාද කියලා දාන්න පුළුවන්. නීමන් සීව ඔයගොල්ලන්ගේ අධ්‍යනංශයේ යෝ දෝෂා ඉන්නවද කොච්චර ප්‍රශ්නයක් අහන මොනවාද ඉන්න දේ හෝ තියෙන දේ අහන. රයිට් බලන්න මෙතන තියෙන ජියාවෂෝ ජියාවෂෝ කියන්නේ මහාචාර්යවරයා මහාචාර්යවරයා බලමු නීමන් සීද ජියාවෂෝ දුව පුදුව ඔයගොල්ලන්ගේ අධ්‍යනංශයේ මහාචාර්යවරු වැඩිද නැද්ද වොමන් සීද ජියාවෂෝ පුතයි දුව අපේ අධ්‍යනංශයේ මහාචාර්යවරු එතරම් නැහැ පුතයි දුව ගොඩක් වැඩි නැහැ නීමන් සීයෝ දුවෂෝ ජියාවෂෝ ඔයගොල්ලන්ගේ අධ්‍යනංශයේ කොපමණ මහාචාර්යවරු සංඛ්‍යාවක් ඉන්නවද වෛගුල අවශ්‍ය දෙවෙනි එක වෛගුල අවශ්‍ය ෆොරින් ටීචර්ස්ලා නීමන් සීද වෛගුල අවශ්‍ය දුවපුදුව ඔගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එකේ විදේශීය ගුරුවරු වැඩිද නැද්ද ගොඩක් ඉන්නද නැද්ද වොමන් සීද වෛගුල අවශ්‍ය පුතයි දුව අපේ අධ්‍යනංශයේ ෆොරින් ටීචර්ස්ලා මේ ගොඩක් අඩුයි වැඩි නැහැ නීමන් සීයෝ දුවෂා වෛගුල පංයෝ ඔයගොල්ලන්ගේ අංශයේ අධ්‍යනංශයේ කොපමණ විදේශීය ගුරුවරුන් ඉන්නවාද ජුජියාව ජුජියාව කියලා කියන්නේ ටීචින් ඇසිස්ටන්ට් සහායිකාව හෝ සහායකයා රයිට් නීමන් සීද ජුජියාව දුවපුදු ඔයගොල්ලන්ගේ අධ්‍යනංශයේ ඇසිස්ටන්ට්ස්ලා ගොඩයිද නැද්ද වැඩිද නැද්ද වොමන් සීද ජුජියාව පුතයි දුව අපේ අධ්‍යනංශයේ ඇසිස්ටන්ට්ස්ලා ගොඩක් එමේගෙන ඉතර නැහැ. නීමන්ෂියෝ දුවෂාව වෛගෝෂුෂන් කියනකට වෛගෝෂුෂන් අයින් කරා. නීමන්ෂියෝ දුවෂාව ජුජියාව. ඔයගොල්ලන්ගේ අධ්‍යනංශයේ කොපමණ
සහායකයන් පිරිසක් ඉන්නවද? චොංගුවෝ ශේෂං චීන ශිෂ්‍යෝ. චොංගුවෝ ශේෂං චීන ශිෂ්‍යා. ත චීන සිස්වා. නිමංශීද චොංගුවෝ ශේෂං දුවපුදුව. ඔගොල්ලන්ගේ අධ්‍යනංශයේ චොංගු චීන ශිෂ්‍යෝ වැඩිද? ඕමංශීද චොංගුවෝ ශේෂං පුතයිද? ඕමංශීද අපේ අධ්‍යනංශයේ චීන ශිෂ්‍යයෝ ඉතරම් නෑ පුතේ දුව. ඊළඟ බලන නම්බර්ස් ටිකක් තමයි අපිට මාරු කරන්න තියෙන නම්බර්ස්. අපි නම්බර්ස් ඉගෙන ගත්ත නිසා සංඛ්‍යා. වොමන් ජියා යෝ සන් කෝරන් අපේ ගෙදර තුන්දෙනෙක් ඉන්නවා. වයෝ අර් ඩ්‍රං ට්‍රෝපියන් මෙතන සන් ඩ්‍රං කියලාකම වයෝ සන් ඩ්‍රං ට්‍රෝපියන්. වයෝ සන් ඩ්‍රං ට්‍රෝපියන් මට ඩ්‍රං තුනක් තියෙනවා සන් ඩ්‍රං ට්‍රෝපියන්. පින්තුර තුනක් තියෙනවා. තාමන් ශ්වේයුවන් යෝ සංග චොංගෝ ලෞෂ ඔවුන්ගේ පාසල ඉන්න චීන ගුරුරු තුන්දනේ. එතර මේකරන්න ස වූලිව් චී කියල තමයි දාල තියන්නේ. වෝමන් ජයෝ සකෝරෙන් පොයෝ සරාං ්‍රපයන් තාමන් ශ්වේයුවන් යෝ සරා සග චුංගෝ ලෞෂ මෙ විදිරි කියන්න පුළා. ස වූලිව් චී මේ විදිර අපට භාවිත කරන්න පුළා. ස වූලිව් චී මේ විදිර භාවිත කරන්න පුළා. ඊළඟට නියම් වැඩකට තමයි අපි ලැස්ති වෙන්නේ. රයිට් බලන්න ඊළඟට අපි කරන්න යන වැඩේ. නියම වැඩක්. ඔයගොල්ලන්ට මං කියලා දෙනවා සුවංශු කොහොමද ගණන් කරන්නේ කියන එක. එකතු කිරීම, වැඩි කිරීම, අඩු කිරීම කියන තුන මං ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරනවා මෙතනදී. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම කියන ක්‍රම තුන මං ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන තමයි ලැස්ති වෙන්නේ. චීන භාෂාවෙන් කොහොමද ඒක කරන්නේ කියන එක. හරිම ලේසි වැඩක් තියෙන්නේ. බොහොම සරල දෙයක් මේකට අපිට කරන්න තියෙන්නේ. බලන්න මුලින්ම තියෙනවා ජියා කියන වචනය. ඔන්න ওই වචනේ හොඳට මේ මතකේ තියාගන්න. ජියා කියලා කියන්නේ එකතු කිරීම ප්ලස්. බලන්න මේක චීන භාෂාවෙන් කොහොමද කියන්නේ? චීන භාෂාවෙන් කොහොමද කියන්නේ? පොඩි වෙලාවක් අරගෙන ඔයගොල්ලෝ ඉක්මනින් මේ තියෙන සංඛ්‍යා ටික චීන භාෂාවෙන් ඉස්සෙල්ලාම චීන භාෂාවෙන් ලියාගන්නකෝ. මේ තියෙන සංඛ්‍යා ටික, මේ තියෙන ඉලක්කම් ටික චීන භාෂාවෙන් ලියාගන්නකෝ ඉස්සර වෙලාවම නේද? මේ 3, 7, 28, 22, 42, 35, 56, 12 මේ ටික ලියාගන්න චයිනිස් වලින්. ඔයගොල්ලෝ කොහොමද ලියන්නේ කියන දැන් පුහුණු වෙලා ඉන්නේ. පොඩි වෙලාවක් අරගෙන මේක ලියාගන්න. මේක ලියාගෙන ඉවර වෙලා ඔන්න මං කියන දේ අහගෙන ඉන්න හොඳට. හොඳයි. බලන්න අපි ජියා කියලා කියන්නේ එකතු කරනවා කියන තේරුම දෙන පදයක්. ජියා කියන්නේ එකතු කරනවා, to add කියන එක. එතකොට බලන්න එකට දෙකක් එකතු කරාම ඔන්න ප්‍රශ්නාර්ථයක් දාන ප්‍රශ්නයක් අහනවා. දෝෂාව කීයද බලන්න. ඊ එක, ජියා එකතු වෙනවා. අර් දෙකක්, ෂ දෝෂාව කීයද කියලා අහනවා. දැන් ඕක තමයි පිළිතුර හැටියට ඔහොම ලියන්නේ. එක තියෙනවා, දෙක තියෙනවා, එක දෙකට, එකට දෙකක් එකතු වෙනවා තුනයි. ඊ ජියා අර් එක එකතු කිරීම දෙක, ෂ සන් තුනයි. එක එකතු කිරීම දෙක තුනයි. ෂ වාක්‍ය රටාවෙන් කියන්න පුළුවන්. ඇයි තුන කියලා කියන්නේ? මේ දෙක මේ තමයිනේ. එක එක එකතු කිරීම දෙක කියලා කියන්නේ තුන. එතකොට ඩිස්ක්‍රයිබ් මේ අපි කියන්නේ මොනවද? ඉන්ට්‍රොඩියුසින් පැටර්න් එක යූස් කරන්න පුළුවන් හඳුනා දීමේ රටාව. එකම දෙන්නේ තියෙනවනේ දෙපැත්තෙම. බලන්න තුන එකතු කිරීම හත. ප්‍රශ්නේ අහන්නේ කොහොමද? සංජ්‍යා චී ෂ දෝෂා. සංජ්‍යා චී තුනට හතක් එකතු කරාම කීයද? තුනට හතක් එකතු කරාම 10යි. සංජ්‍යා චීෂ ෂ තුනට හතක් එකතු කරාම 10යි. අන්න එහෙම තමයි චීන භාෂාවෙන් කියන්නේ. ඊළඟ දෙනවා 28ට 22ක් එකතු කරාම කීයද? අර්ෂ පාජ්‍යා අර්ෂ අර් ෂ දෝෂා. අර්ෂ පාජ්‍යා අර්ෂ අර් ෂ වූෂ. 28ට 22ක් එකතු කරාම 50යි වූෂ. 42ට 35ක් එකතු කරනවා. සර්ෂ අර්ජ්‍යා සංෂ වූ ෂ දෝෂා. සර්ෂ අර්ජ්‍යා සංෂ වූ ෂ චීෂචී 77යි. 42ට 35ක් එකතුරාම 77යි. 56ට 12ක් එකතුරාම ප්‍රශ්න යන ඉස්සෙල්ලම 56ට 12ක් එකතුරාම කීයද? 56ට 12ක් එකතුරාම කීයද? ඒ ප්‍රමාණයක් දාන්න පුළුවන්. වූෂ ලියුජ්‍යා ෂ අර් ෂ දෝෂා. උෂලියෝ 56ට එකතු කරාම 12ක් කීයද? වූෂලියෝ ජ්‍යා අර්ෂ ෂ අර්ෂ මේ මේ ෂ අර් ෂ අර් ෂ ලියුෂපා.
වූෂලියු පනස්හය වූෂලියු ජයා එකතු කරාම ෂර් දොළහක් එකතු කරාම ලියුෂ පා හැට ලියව කියන හැට ලියුෂ හැට ලියව කියන්නේ හය ලියුෂ කියන්නේ හැට ලියුෂ පා හැටටයි ලියුෂ පා හැටටයි ඊළඟට අපි යනවා අඩු කිරීම බලන්න අඩු කිරීම අපි යනවා අරකට කිව්ව ජයා කියලා මේකට කියන්නේ ජයන් කියලා ජයන් කියන්නේ අඩු කිරීම දැන් අරක කරපු දෙයම තමයි අපිට මේකෙත් කරන්න තියෙන්නේ අර අපි කලින් කරපු දෙයම තමයි මේකෙත් කරන්න තියෙන්නේ හා ප්‍රශ්නේ හදනවා පිළිතුරු හදනවා ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් කරන්න ටක් ගාලා මෙඩික ලියා ගන්න ගණන් ටික ඊට පස්සේ අපි කතා කරමු බලන්න මේකත් හරි ලේසි 15ට 12ක් එකතු කරාම කීයද 15ට 12ක් මේ මේ සමාන මෙතන අඩු කිරීම තියෙන්න ඕන එකතු කිරීමනේ අඩු කිරීම අඩු කිරීම තියෙන්න ඕන රයිට් බලන්න 15ෙන් 12ක් අඩු කරාම 3යි බලන්න 12ක් ගියම 3යිනේ බලන්න ෂ වූ ජයන් ෂ ආර්ෂ දෝෂ ආ ෂ වූ ජයන් ෂ ආර්ෂ සන් ෂ වූ ජයන් ෂ ආර්ෂ සන් ආ 15ෙන් 12ක් අඩු කරාම 3යි 36ෙන් 16ක් අඩු කරාම කීයද 36ෙන් 16ක් අඩු කරාට පස්සේ 20යි අපි කොහොමද කියන්නේ සංශ ලියෝ ජෙන් ෂ ලියෝ ෂ දෝෂ සංශ ලියෝ ජෙන් ෂ ලියෝ ෂ ආර්ෂ 47ට 29ක් අඩු කර 47ෙන් 29ක් අඩු කරාම එනවා 18ක් සර්ෂචි 47නේ ජෙන් ආර්ෂ ජෝ 29ක් අඩු කරාම ෂදෝෂව කීයද සර්ෂචි ජෙන් ආර්ෂ ජෝ ෂ ෂ පා 18යි 30 මේ 53ෙන් 38ක් අඩු කරාම කීයද වූෂසන් වූෂසන් ජෙන් සංශපා ෂ දෝෂ උෂසන් ජෙන් සංශපා ෂ ෂ වූ ෂ වූ 15යි 90ෙන් 69ක් අඩු වුනාම කීයද ජීවුෂ ජීවුෂ ජීව මේ ජීවුෂ සෝරි ජීවුෂ ජීවුෂ ජෙන් ලියුෂ ජෝ ෂ දෝෂ ජීවුෂ ජෙන් ලියුෂ ජෝ ෂ ආර්ෂී ඉසේකයි දින පිළිතුරු රතු පාටෙන් දින පිළිතුරු රතු පාටෙන් දින පිළිතුරු කොන්ඩිඩියක් විදිහට ගත්තා පිළිතුරු රයිට් ඊළඟට තියන බලන්න ට්‍රං ට්‍රං කියලා කියන්නේ වැඩි කිරීම ට්‍රං කියලා කියන්නේ වැඩි කිරීම ගුණ කිරීම වැඩි කිරීම ට්‍රං ට්‍රං ටයිම්ස් ට්‍රං අන වැඩි කිරීම රයිට් බලන්න එහෙනම් ඉක්මනින් ඔයගොල්ලෝ 4 5 න් වැඩි කරන එක 3 9 න් වැඩි කරන 6 7 න් වැඩි කරන 8 4 න් වැඩි කරන මේක වැඩි කරලත් බලන්න පුළුවන් ඊළඟට මේ ටික ලියාගෙන ඉස්සෙල්ලම අපි සාකච්ඡා කරමු රයිට් බලන්න 4 වැඩි කිරීම 3 කීයද 4 වැඩි කිරීම 3 12යි 4 3 12යි බලන්න මේක චයිනීස් වලින් කොහොමද කියන්නේ සර්ටන් සංශ දෝෂා ආ 4 3 න් වැඩි කරාම කීයද සර්ටන් සංශ ෂ ආර් 4 3 න් වැඩි කරාම ෂ ආර් 12යි 4 5 න් වැඩි කිරීම බලන්න සර්ටන් වූෂ දෝෂා සර්ටන් වූෂ ආර්ෂ 20යි ආර්ෂ 20යි ආර්ෂ කියන්නේ 20 20 අර්ශකයන් 20 20 ආ 3 වැඩි කිරීම 9 සංචං ජූෂ දෝෂ සංචං ජූෂ අර්ශචි අර්ශචි කියලා කියන්නේ 27 අර්ශචි 6 7 න් වැඩි කරාම ලියු චං චීෂ දෝෂ ලියු චං චීෂ සර්ෂ අර් සර්ෂ අර් කියන 42 6 7 න් වැඩි කරාම 42 ඊළඟට 8 4 න් වැඩි කරාම පා පා චං සර්ෂ දෝෂ පා චං සර්ෂ 32 32යි 32 එතකොට මෙන්න මේ ස්ට්‍රක්චර් එකට තමයි අපි මේකේ ප්‍රශ්නය අහන්නේ පිළිතුරු ලබා දෙන්නේ දෝෂාව කියන එක තමයි ප්‍රශ්න වාචී පදේ හැටියට භාවිත කරලා තියෙන්නේ හොඳයි එහෙනම් ඔන්න ඔයගොල්ලෝ තව gederdi මේ වගේ ගණන් අරගෙන ඒව ගණන් චයිනීස් වලින් කියන පුරුදු වෙන්න right චයිනීස් වලින් කියන පුරුදු වෙන්න හොඳයි ඊළඟට තියෙනවා
හර්ෂිංජු කියලා කියන්නේ key sentences. ඔන්න ඔයගොල්ලන්ට key sentences හතක් අරන් අවිලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ key sentences හත ඔන්න දැන් කොහේ හරි ලියා ගන්න. පුංචිම පුංචි වෙලාවක් අරගෙන මේ වාක්‍ය හත කොහේ හරි ලියා ගන්න. මේ ටික ලියාගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ ඊළඟට පොඩි වැඩක් කරන්න ඕනේ. ඒ තමයි මේ වාක්‍ය හොඳින් කියවලා ඒ වාක්‍යවල තේරුම අර්ථය සිංහලට හෝ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕන. සිංහලට හෝ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕන. පරිවර්තනය කරලා බලන්න. ඕන දැන් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? මේ ටික පරිවර්තනය කරලා බලලා ඊට පස්සේ ඔයගොල්ලෝ පරිවර්තනය කරගන්න ඉස්සෙල්ලා. පස්සේ දැන් මම ඔයගොල්ලන්ට මේක පරිවර්තනය කරන විදිය කියලා දෙනවා. අනේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ටික පරිවර්තනය කරපු එක ඔයා පරිවර්තනය කරපු එක මම කියන එකයි හරිද කියන එක තීරණය කරන්න. රයිට් බලන්න මම ඉස්සලා මේ වාක්‍ය ටික කියවන්නම් හතම කියවන්නම් බලන්න අපිට කියවන ගොඩ වැදගත්නේ. නීමන්ජය උජි කෝඩන් ඩර්ෂවූ කෝඩන් හයෝෂේ නීම මෙයෝ නන්පංයෝ නියෝ මෙයෝ නන්පයෝ වයෝ නන්පංයෝ තා සුවශම ගුංසුව නිමන් වැයුෂියෝ දුවශව ලවශ වැයුෂියෝ ආර්ෂ පාග චොංගු ලවශ. හොඳයි බලන්න මේවයි තේරුම්. නීමන් ජයෝ ජී කෝරන් නිමන් ජයෝ ජී කෝරන් ඔබගේ ගෙදර ගෙන ඔගල්ලගේ පවුලේ යෝ ජී කෝරන් කී දෙනෙක් ඉන්නවාද? නීමන් ජයෝ ජී කෝරන් පළවෙනි සෙන්ටෙන්ස් එක ඔබගේ පවුලේ සාමාජිකයන් කොපමණ සිටිනවාද? දෙවෙනි වාක්‍ය ඩර්ෂ වූ කෝරන් හයෝෂයි ඩර්ෂ මේ වූ කෝරන් මේ පස් දෙනෙක් ඉන්නේ. මෙතන පස් දෙනයි. හයෝෂයි තව කවුද ඉන්නේ? මෙතන පස් දෙනෙක් ඉන්නවා තව කවුද ඉන්නේ? නියෝමයෝ නන්පංයෝ නියෝමයෝ නන්පංයෝ නන්පංයෝ බෝයි ෆ්‍රෙන්ඩ් යෝමයෝ තියෙනවද නැද්ද? ඉන්නවද නැද්ද? නියෝමයෝ නන්පංයෝ ඔබට පෙම්වතෙක් ඉන්නවද නැද්ද? ඔබට පෙම්වතෙක් ඉන්නවද නැද්ද? වොයෝ නන්පංයෝ වොයෝ නන්පංයෝ මට පෙම්වතෙක් ඉන්න මට පෙම්වතෙක් ඉන්න වොයෝ නන්පංයෝ තා සුවර්ෂම ගොංසුව තා ඔහු සුවෝ කරනවා ෂන්ම මොකක්ද ගොංසුව රැකියාව තා සුවර්ෂම ගොංසුව ඔහු කරන රැකියාව කුමක්ද එයා කරන රැකියාව මොකද එයා කරන ජොබ් එක මොකක්ද කියලා යහන්නේ. නීමන් වැයුෂියෝ දුවශාලාවශ නීමන් වැයුෂි නීමන් ඔයාලා වැයුෂි ෆොරින් නේද මේ ලැංග්වේජ් කියන වැයුෂි ෆොරින් ලැංග්වේජ් ඩිපාර්ට්මන්ට් එක යුනිට් එක නීමන් වැයුෂි ඔයගොල්ලන්ගේ විදේශ භාෂා අංශයේ යෝ දුවශාව ඉන්නවද දුවශාව කොපමණ ගුරුවරු ලවශ නීමන් වැයුෂි යෝ දුවශාව ලවශ ඔබගේ විදේශ භාෂා අධ්‍යන අංශයේ කොපමණ ගුරුවරු ඉන්නවාද? වැයුෂී යෝ අර්ෂපාග චොංගු ලවශ වැයුෂී විදේශ භාෂා අධ්‍යනංශයේ යෝ ඉන්නවා අර්ෂපාග අර්ෂපාගෙන 28 අර්ෂපාග චොංගු ලවශ චීන ගුරුවරු 28ක් ඉන්නවා. විදේශ භාෂා අධ්‍යනංශයේ චීන ගුරුවරු 28ක් ඉන්නවා. රයිට් අපි ආයෙසර බලමු මේ වාක්‍ය ටික පරිවර්තනය කරන්න වෙන්නේ කොහොමද කියන එක. පළවෙනි වාක්‍ය ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද? දෙවෙනි වාක්‍ය මෙහි සමාජිකයන් 5 දෙනෙක් සිටිනවා තව කවුද ඉන්නේ? 3 ඔබට පෙම්වතෙක් ඉන්නවාද? 4 මට පෙම්වතෙක් ඉන්නවා. 5 ඔහු කරන රැකියාව කුමක්ද? 6 ලියෝ ඔබගේ විදේශ භාෂා අධ්‍යයන අංශයේ කොපමණ ගුරුවරුන් සිටිනවාද? විදේශ 7 චී විදේශ භාෂා අධ්‍යයන අංශයේ චීන ගුරුවරු 28ක් ඉන්නවා. මෙන්න මේ විදිහට අපිට මේ වාක්‍ය 7 සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බලන්න චෙක් කරගන්න තමම තමන්ගේ දේවල් චෙක් කරගන්න බලන්න තමන් ලියපු එක හරිද ඒක ගැලපෙනවද සුදුසුයිද මම කිව්ව උත්තරත් එක්ක කියලා. රයිට්. ඉතින්
ඊළඟට ඔන්න දැන් අපි වචන 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 එකතු කරලා ෆ්‍රේසස් හදන්න ඉගෙන ගත්තා. ඊළඟට අපි දැන් ඔන්න වාක්‍ය හදන්න ඉගෙන ගත්තා. දැන් යන්නේ මොකටද? දැන් යන්නේ අපි ඡේදයක් කියවන්න සහ ඡේදයක් සකස් කරන්න. ඔයගොල්ලෝ විශ්වාස කරනවද මෙතන තියෙන වචනයක් දෙකක් හැරෙනකොට අනිත් සියල්ල ඔබ මේ දක්වා ඉගෙන ගත්ත දේවල් තමයි තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ ඡේදයක් මෙච්චර විශාල ඡේදයක් ලියන්න මෙතන භාවිත කරලා තියෙන්නේ ඔබ මේ පාඩම් 8ක් දක්වා ඉගෙන ගත්ත ව්‍යාකරණ පමණයි. ඔබ මේ පාඩම් 8ක් දක්වා ඉගෙන ගත්ත ව්‍යාකරණ පමණයි ඔබට මෙතන භාවිත කරලා තියෙන්නේ, ඔබට මෙතන දැක ගන්න තියෙන්නේ. ඉතින් බලන්න ඔයගොල්ලෝ මේ පාඩම් 8 සම්පූර්ණ වෙනකොට ඔයගොල්ලන්ගේ චීන භාෂාවේ දැනුම කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියන එක. ඔබට ඉතාම පුංචිම තැන ඉඳලා විශාල දැනුමක් දක්වා මේ පාඨමාලාව අපි මේ දක්වා ගණන් ගත්තා, මේ දක්වා පමණක් බැලුවත් අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට ඔබ මාත් එක්ක මේක හරියට පුහුණු වීම කරා නම් ඔබ අනිවාර්යෙන්ම මේ වගේ ඡේදයක් තනිවම ලියා ගන්න පුළුවන්, තනිව මේ වගේ දෙයක් කියව ගන්න පුළුවන් මට්ටමකට ඔබගේ දැනුම චීන භාෂාවේ වර්ධනය කරගෙනයි තියෙන්නේ. බලමු අපි එහෙනම් මේ ඡේදය. මම ඉස්සරලා මේ ඡේදය ඔයගොල්ලන්ට ඇහෙන්න එකපාරක් කියවගෙන යන්න. බලන්න මේවා ලස්සනට අපි උච්චාරණය කරන්න ඕන. පුරුද්දක් ඇති කරගන්න අනිවාර්යෙන්ම මේ චීන දේවල් වැඩිපුර කියවන්න. පොතේ තියෙන මේ වගේ ඡේද කියවන්න. පුරුද්දක් ඇති කරගන්න. මේ පුරුද්ද ඇති කරන් මේ කියවන්න ආසාව ඇති කරගත්ත පස්සේ ඔයගේ උච්චාරණයන් හරියනවා. මේක ශබ්ද නගා කියවන්න ඕන. මේවා තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ මොලේ වේගෙන් මේ භාෂාවත් එක්ක භාෂාවට අනුගත වෙන්න පටන් ගන්නවා. කියවීමේ හොඳ පුරුද්දක්. හොඳයි. බලන්න මම මේක ඉස්සෙල්ලා මේක රීඩ් කරගෙන යන්නම් ඔයගොල්ලෝ අහගන්න. එක දිගට මම මේ ඡේද දෙකම සම්පූර්ණ කොටසම කියවලා අවසන් කරනවා. හොඳට අහගන්න. ලිබෝ ෂර් ජියානාතා ශුවේෂං තා ජියායෝ වූ කෝ රෙන් පාපා මාමා ගගා දිදි හ තා තා මාමා සිංදිං ජියාව දිංයුන් ෂර් චුංගුව රෙන් තා පාපා ජියාව ගූපෝ ෂර් ජියානාතා රෙන් 20年前, Gupo. 20年前, mitana. 20年前, Gupo zai Jianada renshe le Ding Yun. 那时候, Ding Yun shuexi Yingyu, Gupo shuexi Hanyu. 一两个切的，对不对？切的。 没两个切的。 现在, Ding Yun he Gupo 都是 韩语教授，他们有三个男孩子，没有女孩子。现在丁立波和他哥哥、弟弟都在北京。丁立波是语言学院的学生，他学习汉语，他很喜欢语言学院，语言学院不带他。 有12个系，汉语系有100个中国老师，学生都是外国人。外语系的学生是中国人，外语系有很多外国老师。丁立波的中国朋友都是外语系的学生。丁立波的哥哥学习历史专业，他弟弟是他。 他弟弟的专业是经济，他们的外婆也在北京，他们常常去外婆家，他们很爱外婆。හොඳයි මෙන්න මෙහෙම තමයි මේකේ ඡේදය තියෙන මේ ඡේදය ඇතුලේ තියෙන දේවල් ටික අපි බලමු, අර්ථය බලමු, මේකේ තියෙන ව්‍යාකරණ රටා ටික අපි මොනවද කියලා බලමු. මම ඉස්සෙල්ලම මෙතන තියෙන ව්‍යාකරණ රටා ටික highlight කරගෙන යන්නම්. right ඕකේ අපි බලමු ඊට පස්සේ මේ ව්‍යාකරණ මොනවද කියලා සාකච්ඡා කරමු. ඊළඟට මේක තේරුම් ගන්න අපි උත්සාහ කරමු මේ ඡේදය කොහොමද තියෙන්නේ කියන එක. හොඳයි බලන්න. හරි මම ඉස්සෙල්ලා මේක අන්ඩර්ලයින් කරගෙන යනවා රතු පාටින්. බලන්න ව්‍යාකරණ රටා ටික. රයිට් ෂ වාක්‍ය රටාව තියෙනවා. ඒ කියන්නේ මං කියන්නේ සෙන්ටෙන්ස් එකක් හැදෙන වාක්‍ය ටික තමයි මම අරගෙන යන්නේ. සෙන්ටෙන්ස් එකක් හැදෙන ඒවා. රයිට් යෝ වාක්‍ය රටාව අපි ඉගෙන ගත්තේ ඒවා නේ. හ භාවිත කන්ජංක්ෂන් එක. ඊට රයිට් ජාව ෂ වාක්‍ය රටාව
මෙතන ජියාව මේ ක්‍රියාපද SVOනේ. සිං කියන්නේ SVO. ජියාව කියන්නේ SVO. ඊළඟට ෂ සයි රෙන්ෂෝ කියන්නේ ක්‍රියාපද සහිත නිසා මම ක්‍රියාපදේ ලකුණු කරනවා. ඒ කියන්නේ SVO pattern එක. අපි දන්නවා ක්‍රියාපද සහිත ඒවා SVO. ශ්වේසි SVO pattern එක. ශ්වේසි හ දෝෂ ෂ දෝ එක එක්කෙනවා. යෝ මෙයෝ දෝසයි දෝසයි ශ ශ්වේසි වර්බ් එක සීහුවන් එසිව පටන කියන නිසා මං ගත්තේ පුතයි තා යෝ යෝ දෝෂ ෂ යෝ දෝෂ ශ්වේසි SVO pattern එක ෂ යේ සයි සයි වාක්‍ය රටාව චි හන් අයි රයිට් SVO රයිට් දැන් බලන්න මේ තියෙන ව්‍යාකරණ රටා ටික තමයි මම අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාකරණ රටා ටික ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්ත දේවල් මොනවද මේකේ තියෙන ව්‍යාකරණ රටා? මොන බලන්න මම ව්‍යාකරණ රටා ටික මෙතන ලියනවා. SVO තියෙනවා. Subject verb object තියෙනවා නේද? SVO රටාව තියෙනවා. ඊළඟට යෝ රටාව තියෙනවා. යෝ රටාව තියෙනවා. ඊළඟට ෂ වාක්‍ය රටාව තියෙනවා. ෂ වාක්‍ය රටාව තියෙනවා. සයි වාක්‍ය රටාව තියෙනවා. නේද? ඊළඟට noun plus adjective තියෙනවා. adjective ඒ කියන්නේ විස්තර කිරීමේ රටාව තියෙනවා. SVO pattern එක තියෙනවා. right? ඊළඟට හ හ පදේ භාවිත කිරීම සිද්ධ කරපු ආකාරය නේද conjunction එක. මෙන්න මේ ටික තියෙන්නේ දැන් අපි ඉගෙන ගත්ත දේවල් ටික. මේව විතරයි තියෙන්නේ. මීට වඩා මහා බරපතල ව්‍යාකරණ මේක ඇතුලේ දාලා නැහැ. ඕගොල්ලෝ දන්නේ නැති ව්‍යාකරණ කිසිම දෙයක් මේකේ පාවිච්චි කරලා නැහැ. ඔබ ඔබ දන්නා කියන ව්‍යාකරණ රටා ටිකක් පමණයි මෙතන ඇතුලේ භාවිත කරලා තියෙන්නේ මේ ඡේදය ඇතුලේ. දැන් අපි බලමු එහෙනම් තේරුම. මේකේ තේරුම සාකච්ඡා කරගෙන යමු. ලී පෝෂ ජානාතා ශ්වේෂං. එතකොට ඔය දැන් නාම ඒ කියන්නේ මේ වාක්‍යවල නාම පදයක් තියෙන තැනක නවුම් ෆ්‍රේස් එකක් තියෙන්න පුළුවන්. ඊළඟට යේ පදය දෝ පදය වගේවා ක්‍රියාවට පෙර නාම විශේෂණයට පෙර භාවිත කරන්න පුළුවන්. පූ පදේ දාලා නෙගටිව් එහෙම කරන්න පුළුවන්. ලී පෝෂ ජානාතා ජානාතා ශ්වේෂං. ලීපෝ කැනේඩියානු ශිෂ්‍යෙක්. තාජියාය වූ කෞරන් ඔහුගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. පාපා මාමා ගග දීදී හ තා තාත්තා අම්මා අයියා මල්ලි සහ ඔහු අනදකද ලිස්ට එකක් යනකොට අන්තිම පද දෙකට තමයි හ දාන්නේ. තා මාමා සිංදින් එයාගේ අම්මගේ නම දින් මේ අම්මගේ සර්නේම් එක දින් තා මාමා සිංදින් සිං කියන්නේ සර්නේම් එක. ජියාව දින් යුන් එයාට ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්න එයාගේ නම ජියාව දින් යුන් දින් යුන් තමයි එයාගේ නම. ෂටොංගුවරන් ෂටොංගුවරන් කියන්නේ තා ෂටොංගුවරන් අය චීන ජාතිකෙක්. තා පාපා ජියාව ගූපෝ එයාගේ තාත්තට කතා කරන්නේ ගූපෝ කියලා. ෂ ජියානාතාරන් කැනේඩියානුවෙක්. ආර්ෂ නියන් චියන් අවුරුදු 20කට කලින්. දැන් මෙතන මේ ෂ කියන එකෙන් වාක්‍ය පටන් අරන් තියෙනවා. එතකොට ඒ ඒ මේ බලන කොමාවක් ඇවිල්ලා නේ කොමා එකක් දාලා තමයි ෂ තියෙන්නේ. ඇයි ඒ එකම කෙනා ගැන කතා කරන නිසා නැවත නැවත ඔහුගේ නම හෝ ඔහු ඔහු කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. එකම කෙනා ගැන කතා කරන නිසා. මේ දැන් මේ මොනවද එයාගේ තාත්තා ගැන කතා කරන්නේ. ෂජියානාතරන් කියන්නේ එයාගේ තාත්තා තමයි කැනේඩියානු ජාතිකයා. රයිට්? බලන්න අර්ෂණියන් චියන් අවුරුදු 20කට පෙර අර්ෂණියන් චියන් අවුරුදු 20කට කලින් ගූපෝසයි ජියානාතා ගූපෝ සයිජියානාතාන සයි වාක්‍ය රටා භාවිත කරලා ඉන්නවා තියෙන කොහෙර තැන ලොකේෂන් එක සයිජියානාතා
කැනඩාවේ රෙන්ෂර්ලා හඳුනාගත්තන්න මේ ලොකේෂන් එකක් ගිහලා ඊළඟට කරපු දේකුත් කියනවා. රෙන්ෂර් හඳුනාගත්තා, ල පාටිකල් එක දැම්මා, රෙන්ෂර්ලා හඳුනාගත්තා, පාස්ට් ටෙන්ස් කරා. රෙන්ෂර්ලා දින්යුන් දින්යුන්ව හඳුනාගත්තා. නාෂහෝ ඒ ඒ කාලේ, නාෂහෝ ෂහෝ කියන්නේ ටයිම්, ෂහෝ නාෂහෝ කියන්නේ දැට් ටයිම්, ඒ කාලේ දින්යුන් ශ්වේසි ඉංයු, දින්යුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. ගූපෝ ගූපෝ ශ්වේසි හන්, ගූපෝ චීන භාෂාව ඉගෙන ගන්න. සියන්සයි දැන් දින්යුන් හ ගූපෝ දෝෂ හන්යු ජෝෂෝ. දැන් දින්යුන් සහ ගූපෝ දෙදෙනාම දෝෂ කියන්නේ දෝ කියන්නේ බොත් දෝෂ ෂ වාක්‍රට දෝෂ ෂෝ එකට කලින් දැම්ම දෝ ඇයි වර්බ් එකට කලින් හන්යු ජෝෂෝ චීන භාෂා මහාචාර්යවරු. තාමයෝ සංග නන් හයිස ඔවුන්ට ඉන්න වන්න යෝ වාක්‍රට ඉන්න අය තියෙන දේවල් සංග නන් හයිස පිරිමි දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මේයෝ නිය හයිස නැහැ. මේයෝ කියලා කියන්නේ නෙගටිව් එක නේද? ඒ කියන්නේ තාමන් මේයෝ මේයෝ එකෙන් වාක්‍ය පටන් ගත්තේ මෙතන කොමාවක් තියෙනවා පේන නැති ඔයගොල්ලන්ට. ඒ කියන්නේ එකම දේ ගැන එකම පිරිස හෝ එකම කෙනා ගැන කතා කරන්නේ. එතකොට ආපහු නැවත නැවත එකම සබ්ජෙක්ට් එක දාගෙන යන්නේ නැහැ. තේරුණා? දැන් තිලින ගැන තිලින මම ගැන කතා කරනවා, මම තිලින තිලින ගැන කතා කරනවා නම් තිලින තිලින කියලා හැම වාක්‍යෙම මුල දාන්න ඕනේ නැහැ නේ. තේරුණා? මගේ නම තිලින. එතකොට මම ගුරුවරයෙක්. ආ මගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ආයේ මගේ මගේ කෙනෙක් කියන්න ඕනෙත් නැහැ. ඔවුන් කියලා යන්න පුළුවන්. වෙනස් කරනවා අපි නිතරම නේ. එකම දේ රිපීට් කරන්නේ නැහැ. ම බලන්න ඒ වගේ තමයි මේකෙත්. මේයෝ නිව් හයිට්ස් ගැහනු දරුවන් නැහැ. සියන්සයි දිංලි පෝහ තාගග. දැන් දිංලි පෝසා ඔහුගේ අයියා දීදී මල්ලි දෝසයි සියලු දෙනා ඉන්නේ බේජින්. බේජින් කියලා කියන්නේ බීජින් නගරය. බේජින් කියලා කියන්නේ බීජින් නගරයේ තමයි ඉන්නේ. දිංලි පෝෂ යුඑන් ශ්වේයි වැඳ ශ්වේෂන්. දිංලි පෝ කියන්නේ භාෂා පාසලේ ශිෂ්‍යෙක්. තා ශ්වේසි හන්යු ඔහු චීන ඉගෙන ගන්නවා. තා හන් සිහුවන් යුඑන් ශ්වේයි වැඳ ඔහු ගොඩක් කැමති භාෂා පාසලට. යුඑන් ශ්වේයි වැඳ පුතයි තා භාෂා පාසල එච්චර ලොකු නෑ බලන්න. පුතයි තා අපි ඉගෙන ගත්ත එක තයි පටනගේ පූ තයි කියලා කිව්වම එතරම් නෑ ගැනද පූතයි තා එච්චර ලොකු නෑ. යෝ ෂ අර්ගශී තියෙනවා. ෂ අර්ග ෂාර් කියලා කියන්නේ 12ක්. ෂී ඩිපාර්ට්මන්ට් 12ක් තියෙනවා. යෝ කියන එකෙන් පටන් ගන්න තියෙනවා. ඇයි තියෙනවා? මොකටද තියෙන්නේ? තියෙන්නේ මොකටද කියන එක යුඑන් ෂුවේ ඉවන් පුතයි තා. ඒතකොට යුඑන් ෂුවේ ඉවන් එක ගැන තමයි මේ කතා කරන්නේ. ඒක නිසා ආපහු යුඑන් ෂුවේ ඉවන් යෝ ෂ අර්ගශී කියලා කියන්න ඕනේ නැහැ. හයු ෂී යෝ ඊබයික චොංගුලාවෂ චීන භාෂා අධ්‍යනාංශයේ ඉන්නවා. ඊබයික චොංගුලාවෂ චීන චීන ගුරුරු 100ක්. ෂුවේෂන් දෝෂ වැයිගුවරන් සිසුන් සියලුම දෙනා විදේශිකයන්. වැයි යු ෂී ද ෂුවේෂන් ෂ චොංගුවරන් විදේශ භාෂා අංශයේ ඉන්න ශිෂ්‍යෝ සියල්ල කවුද? චීන ජාතිකයන්. වැයි යු ෂී යෝ විදේශ භාෂා අංශයේ ඉන්නවා. හන්දුවෝ වැයිගුවලාවෂ බොහෝ විදේශීය ගුරුවරුන්. දිංලි පොද චොංගුවෝ පංයෝ දිංලි පෝගේ චීන මිතුරන් දෝෂ වැයුෂී ද ශ්වේෂන් සියලුම දෙනා හැමෝම විදෙස් භාෂා අංශයේ ශිෂ්‍යෝ. දිංලි පොද ගග ශ්වේසි ජිංජි දිංලි පෝගේ අයිය ඉගෙන ගන්නවා. බලන්න දැන් ස්වෝ පටන එක අපි සරල වර්තමාන කාලය. එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හෝ පුරුද්දකරට කරන දේවල් මේ කියන්නේ. දිංලි පෝගේ අයියා ඉගෙන ගන්නවා ලීෂ ජුවන්යේ නේද? ඉතිහාසයේ ස්පෙෂල් එකක් කරන්නේ. තා දීදී ද ජුවන්යේෂ ජිංජි ඔහුගේ මල්ලිගේ විශේෂ වේදය මොකද්ද? ජුවන්යේෂ ජිංජි විශේෂ වේදය වෙන්නේ ආර්ථික විද්‍යාව. තාමන් ද වැයිපෝ ඒගොල්ලන්ගේ ආච්චි අම්මා ඒ කියන්නේ අම්මාගේ අම්මා මවගේ මවත් යේජයි එයත් ඉන්නේ. යේජයි බේජින් බීජින් වල ඉන්නේ. ලොකේෂන් එකක් වන ජයිදාල. තාමන් ටං ටං ඔවුන් නිතර නිතර චු වැයිපෝචියා යනවා මේ ආච්චි අම්මගේ ගෙදර. තාමන් හන් අයි වැයිපෝ එයාලා ගොඩක් ආදරෙයි ඒගොල්ලන්ගේ ආච්චි අම්මට. හැබැයි කාගේ අම්මද? අම්මාගේ අම්මා මවගේ මව. හොඳයි එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට ඕකේ මේ වගේ ඡේදයක් ඔන්න දැන් ඔබ ගෙදරදී මෙතෙක් පාඩම් 8ක් පුරාවට ඔබ ඉගෙනගත්ත සියල්ල භාවිත කරලා ඔබට පුළුවන් අත්දැක බලන්න ඔබගේ අපි කියන්නේ ක්‍රියේටිවිටි එක නේද? ඔබගේ දින නිර්මාණශීලීත්වය භාවිත කරලා ලස්සන මේ වගේ ඡේද නිර්මාණය කරන්න පොඩි වෙලාවක් අරගෙන ඔබ පාඩම් කරපු දේවල් ඔබට මතකයිද? මට දැන් ඒ වගේ දේවල් වලින් මොනවද කියන්න පුළුවන්?
ඒකට අදාළව ඔබට පුළුවන් මේ වගේ ඡේද නිර්මාණය කරන්න. ඒක ඔබ උත්සාහ කරන්න. ඔබ උත්සාහ කරනකොට තමයි ඔබට මේක හැකියාව ලැබෙන්නේ. ඊළඟට සංවාද ගොඩනගන්න හැකියතාක් මේ වගේ දේවල් ගෙදරදී පුහුණු වෙන්න. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේම ලස්සනම ලස්සන රසබර පාඩමකින් නැවත හමු වෙන තුරු සියලුම දෙනාට 再见。